අද මං ඔයාලට අවන් එකක් නැතිව ෆ්‍රයි පෑන් එකේ සීනි සම්බල් පාන් එකක් හදන්න කියලා දෙනවා. ජීවිතේට බේකරි වැඩ කරලා නැති කෙනෙක්ට උනත් මේ පාන් එක රොටියක් හදනවා වගේ හරි ලේසියෙන් හදාගන්න පුළුවන්. ඔයාට අවන් එකක් නැත්තම් ඉස්කෝලේ නිවාඩු කාලේ පුංචියට මේ වගේ එකක් හදලා දෙන්නකෝ. එයාලා ගොඩක් සතුටු වෙයි. මේ සීනි සම්බල් පාන් එකට කැමති නම් ලයික් එකක් දාලා මෙන්න මේ විදියට හැකිතාක් ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඔයාගේ වටිනා කමෙන්ට් එකක් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් ඉගෙනගෙන කෑම ඔයා Facebook හරහා සිය දහස් ගණනින් ෆොටෝ සෙවන අපේ අම්මා YouTube චැනලේ සමග ඔබත් එක්වන්නට නම් Subscribe බටන් එක ප්‍රෙස් කරලා ඊළඟ තියෙන පුංචි බෙල් එකත් ප්‍රෙස් කරන්න. අයිබෝන්, අපේ අම්මා YouTube චැනල් එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මේ තමයි අපිට අවශ්‍ය වෙන දේවල්. මම අරගන්නවා පාන් පිටි මෙෂරින් කප් දෙකක්. දැන් ඔයා ඉස්සෙල්ලමනේ මේක හදන්න යන්නේ. ඒ නිසා මම අද දෙන මේ ඉන්ග්‍රීඩියන්ට්ස් වල ප්‍රමාණයන්ගෙන් භාගෙ භාගෙ අරගෙන හදන්න. මම හදන ප්‍රමාණයෙන් භාගෙ ප්‍රමාණයට ඕනේ රෙසිපිය මේ දකුණු අත පැත්තේ කොටු කරලා තියෙනවා. ඒ ප්‍රමාණය අරගෙන ඉස්සෙල්ලම හදන්න. මෙතන තියෙනවා ඉන්ස්ටන්ට් යීස්ට් තේ හැඳි භාගයක්. මේ පුංචි යීස්ට් පැකට් සුපර් මාකට් වල තියෙනවා රුපියල් 50කට 60කට විතර ගන්න පුළුවන්. එක පැකට් එකකින් මේ වගේ පාන් 5ක් 6ක් විතර හදන්න පුළුවන්. ඊළඟට ලුකු බිත්තරයක් තියෙනවා. සීනි තේ හැඳයි ලුණු තේ හැඳි භාගයයි. බටර් මේස හැඳයි. යීස්ට් එක වැඩ කරන්න සීනි එකතු වෙන්න ඕනේ. ඊළඟට යීස්ට් එක වැඩ කරන්න මද රස්නි වතුරත් ඕනේ. මේ තියෙන භාගෙ කෝප්පයක්. භාගෙ කෝප්පෙන් වතුර භාගයක් අරන්, ඒ කියන්නේ වතුර කෝප්ප කාලා යීස්ට් එකට දානවා. ඊට පස්සේ ඉතුරු වතුර කෝප්ප කාලා මම විසි කරලා එතනට මම මේ බිත්තරය දාලා පෙන්නනවා. දැක්ක නේද? පුංචි පුංචි දේවල් වුණත් මේවා බොහොම වටින දැනුම. දැන් ඔයාලට මේක බිත්තර නැතුව හදන්න පුළුවන්. බිත්තර නැත්තම් වතුර කෝප්ප භාගයක් එකතු කරගන්න. විනාඩි 10කට පස්සේ අපේ යීස්ට් එක මේ වගේ පෙන දාලා පිපිලා තියෙනවා. ඊළඟට මම යීස්ට් වතුර එක පිටි එකේ මැද්දට දාගන්නවා. පැත්තකින් බට ටික දානවා. ඊළඟට ලුණු චුට්ට දාගන්නවා. ඊළඟට බිත්තරේ දාගන්නවා. මේ සේරම දාලා හැඳි මිටෙන් කලවම් කරනවා. දැන් මෙතන පිටිකෝප්ප දෙකයිනේ. පිටිකෝප්ප දෙකට හරියටම වතුර භාගයක් තමයි දාගත්තේ. ඒ කිව්වේ වතුර කෝප්ප කාලයි බිත්තර කෝප්ප කාලයි. තව මෙතන පිටි ටිකක් තියෙනවා. ඒ ටික එකතු වෙන්න වතුර තේ හැඳක් එකතු කරනවා. ආයෙ වතුර දාන්නේ නැහැ. බෝල් එකේ තියෙන පිටි ටික සේරම ඩෝ එකට අරගන්නවා. ඊළඟට මේ ඩෝ එක පැත්තකට අරගෙන හොඳට නීට් කරන්න ඕනේ. නීට් කරනකොට මෙන්න මේ වගේ මේ ක්‍රමයට නීට් කරන්න. ඩෝ එක මෙන්න මේ වගේ ඉරෙන්න අදින්න එපා. මෙහෙම එකතු කරලා අල්ලේ අට පැත්තෙන් මෙන්න මේ විදිහට ඉස්සරහට තල්ලු කරන්න. ආයෙ හරවනවා, ආයෙ තල්ලු කරනවා. මේ විදිහට හරව හරව තල්ලු කර කර ළඟ ළඟ නීට් කරන්න. විනාඩි 10ක් විතර මම මේක හොඳට සොෆ්ට් එනකන් නීට් කරා. ඔයාට ස්ටෑන්ඩ් මික්ස් එකක් තියෙනවා නම් ඒකේ විනාඩි 5ක් විතර නීට් කරන්න. මෙන්න මේ වගේ සොෆ්ට් එකට ඇදෙන්න ඕනේ. දැන් මේ වගේ බෝලයක් හදලා යටපැත්ත මේ වගේ ලස්සනට එකතු කරනවා. ඊට පස්සේ අපි බෝල් එකේ තෙල් ටිකක් ගාලා ඩෝ එකේ එකට දාලා ඩෝ එකේ හැම තැනම තෙල් ටිකක් ගානවා. ඊළඟට මේ වගේ ක්ලීන් ෆිල්ම් එකකින් වහනවා. ඔයාට මේ වගේ ක්ලීන් ෆිල්ම් නැත්තම් රෙද්දකින් වහන්න. මේකෙන් වහන එකේ ප්‍රයෝජනය තමයි කොච්චර පිපිලා තියෙනවද කියලා අපිට පේනවා. දැන් මේ විනාඩි 30කට පස්සේ ඩබල් සයිස් වෙලා දෙගුණයක් වෙලා. මේ දවස්වල වැහි කාලේ නිසා රැයට හදනවා නම් ගොඩක් වෙලා පිපෙන්න යයි. ඒ නිසා මේ ටිප් එක අවු තියෙන උදේ වෙලාවක හදන්න. දැන් මේ වගේ ඩෝ එක දෙකට බෙදලා එක කොටසක් වෙන් කරලා අරගන්නවා. ගත්ත හැටිය මෙන්න මේ විදියට යටපැත්තට හරව හරව බෝලයක් හදාගන්න. යට කොටස හොඳට එකතු කරලා මෙන්න මේ වගේ ලස්සන බෝලයක් හදලා තියන්න. ආය බලාගන්න. මේ වගේ ඇදවිච්ච කොටස් යටට දාලා පරිස්සමට ලස්සන බෝලයක් හදාගන්න. දැන් මේකෙන් එක කොටසක් අරන් යටපැත්ත උඩට තියනවා. තියලා මෙන්න මේ වගේ ලස්සනට එකතු කරලා රෝලින් පින් එකෙන් මෙන්න මේ විදියට පරිස්සමට ගොඩාක් තද කරන්න නැතුව පැතලි කරගන්නවා.
ඊට පස්සේ මේ වගේ හැමීට උස්සලා පොඩ්ඩක් හරව ගන්නවා. දැන් ඔයාලගේ pan එකේ අඩියේ රවුම ගන්නට මේක පැතලි කරගන්න ඕනේ. දැන් අපේ fry pan එකේ මේ වගේ baking sheet එකක් තියලා ඒකේ උඩින් අපේ පැතලි කරගත්තු dough එක තියනවා. අපි පැතලි කරේ යටපැත්ත උඩට තියලානේ. අන්නේ විදියටම උස්සලා තියන්න. ඊට පස්සේ අනිත් එකත් යටපැත්ත උඩට තියලා පැතලි කරනවා. අතින් පොඩ්ඩක් පැතලි කරලා රෝලින් පින් එකෙන් රවුම හදාගන්න. මේ තියෙන්නේ අපේ සීනි සම්බල් එක. මේ බලන්නකෝ ඒකේ ලස්සන පෑන් එකේ තියෙන රවුම උඩට සීනි සම්බල් ටිකක් ඇති වෙන්න තියාගන්නවා. දියාරු ගතිය තියෙනවා නම් ඒව දාන්න එපා. මේ බලන්නකෝ මම හදන ක්‍රමයට YouTube එකෙන් ඉස්සෙල්ලම කියලා දීපු සීනි සම්බල් වීඩියෝ එක. මේක 960 ගණන්වල මගේ අම්මා මගේ ගෙදර හදපු සීනි සම්බල් රෙසිපි එක. මේක බලලා මේ විදිය සීනි සම්බල් එකක් හදාගන්න. ඔයාට සීනි සම්බලකට උඹලකට දාලා හදන්න ඕනේ නම් මෙන්න මේ වීඩියෝ එක බලන්න. දැන් මේකේ කඩ තුල තියෙන උඩ පැත්ත අනිත් පැත්ත හරවලා තියන්න. මෙන්න මේ වගේ පරිස්සමට උඩින් තියලා වටේ ටික මෙන්න මේ විදිහට ඇඟිල්ලෙන් තද කරන්න. කෑරුප්පුවකින් උනත් මේ වගේ තද කරොත් ලස්සනට හිටිනවා. දැන් මේ විදිහට වහලා ඩබල් සයිස් වෙනකන් ලිප උඩ නෙවෙයි ඔහොමම මේසෙ උඩ තියන්න. මේ බලන්න දෙගුණයක් වෙලා. මේක උදේට හදන්න රෑ වෙලාවක හැදුවා නම් ඔයාට මේක ඩබල් සයිස් වෙන්න පැය එකමාරක්වත් යයි. ඒ නිසා උදේට අවුව තියෙන වෙලාවක හදන්න. විනාඩි 20න් ඩබල් සයිස් වෙනවා. මේ තියෙන්නේ මේකට කියන්නේ චීනච් චටි රොටි තැටිය කියලා. මේ වගේ තැටියක් අපිට ඕනේ. එහෙම නැත්තම් මේවා යකඩවලිනුත් හදලා තියෙනවා. ඒ වගේ එකක් තියෙනවනම් තවත් හොඳයි. ඔයා ළඟ තියෙන පෑන් එක අඩිය ඝනකම එකක් නම් මේ වගේ එක චීනච් චටි රොටි තැටියක් ඇති. ඔයා ළඟ තියෙන්නේ අඩිය ඝනකම නැති පෑන් එකක් නම් මෙන්න මේ වගේ තැටි දෙකක් පාවිච්චි කරන්න. නැත්තම් අපේ පෑන් එක පිච්චෙයි. දැන් මේ වගේ තැටිය තියලා ඒකේ උඩ අපේ ෆ්‍රයි පෑන් එක තියලා තමයි සීනි සම්බල් පාන් එක බේක් කරන්නේ. දැන් මම සීනි හැන්දක් මේ වගේ වතුර මේස හැන්දකට දාලා හොඳට දිය කරගන්නවා. මේ වගේ දිය කරගෙන අපේ පාන් ගෙඩිය උඩ මේ විදියට ගන්න ඕනේ. දැන් මේක අවන් එකක් වගේ උඩයි යටයි දෙකම පාට වෙන්නේ නැහනේ. ඒ නිසා මෙන්න මේ විදියට ගෑවම උඩ පොඩ්ඩක් බ්‍රවුන් පාට වෙනවා. දැන් මේ පියන හිල් තියෙන නිසා හොඳටම තද කරලා වහනවා. දැන් මේක බේක් වෙනකොට ඇතුලේ මේකේ තියෙන ජල වාෂ්ප උඩට එනවා. එතකොට ඒක යන්න කියලා පුංචි හිලක් මං ඉතුරු කරනවා. දැන් අපේ ලිප ඔන් කරලා විනාඩි දෙකක් වැඩි ගින්දරේ පෑන් එක රත් කරගන්නවා. විනාඩි දෙකකට පස්සේ මෙන්න මේ ගානට ගින්දර බිඳුවටම දානවා. මේ බලන්න වතුර බිඳු චුට්ට චුට්ට උඩට එනවා. දැන් මේ හොඳටම අඩු ගින්දරේ විනාඩි 10කට පස්සේ මේ වගේ සුදු පාටට තිබුණට මේක බේක් වෙලයි තියෙන්නේ. දැන් මම මේ පාන් එක අනිත් පැත්ත හරවලා ගින්දර බිඳුවටම දාලා විනාඩි 3ක් තියෙනවා. එක එක්කෙනා පාවිච්චි කරන පෑන් එකෙන් පෑන් එකට මේ විනාඩි ගාන චුට්ටක් එහා මෙහා වෙන්න පුළුවන්. දැන් මම ලිප ඕෆ් කරලා අපේ සීනි සම්බල් පාන් එක එළියට අරගන්නවා. කෝ බලමු කෝ බලමු. ආව් ලස්සනට බේක් වෙලා. මේ සුදු පාට තිබුණට මේක බේක් වෙලයි තියෙන්නේ. ඔන්න මං ඔයාලට අඩුවක් නැතුව ඔක්කොම කියලා දුන්නා. දැන් මේක අනිත් පැත්ත දාපු හැටියම අපේ පෑන් එක අරගෙන මේ විදියට වහලා විනාඩි 10ක් තියන්න. දැන් ඔයාලඟ මේ වගේ බේකින් පේපර්ස් නැත්තම් ගෙදර කැලෙන්ඩර කොළ තියෙනේ ලොකු. අනේ කොළයක් අරගෙන ඒකේ තෙල් ටිකක් හරි බට ටිකක් හරි ගහන්න print අකුරු නැති පැත්තේ සුදු පාට පැත්තේ. ඊළඟට ටිකක් හරි බට ටිකක් හරි පෑන් එකේ ගාලා අකුරු තියෙන පැත්ත පෑන් එකේ අඩිය පැත්තට තියන්න. අකුරු නැති පැත්තේ ඩෝ එක තියන්න. කපල බලමු නේද? හරි පුදුමයි. ඔයාලට මේ වගේ අවන් එකක් නැතිව පීසා හදන හැටි, කේක් හදන හැටි මීට කලින් මං කියලා දීලා තියෙනවා. මේ තියෙන්නේ වීඩියෝ. ඔයාට මේක ෆ්‍රයි පෑන් එකේ හදන්න බය නම් මෙන්න මේ ක්‍රමයට කූලින් රැක් එකක් පෑන් එක ඇතුලේ තියලා ඒ විදිහට මේක බේක් කරගන්නත් පුළුවන්. ලෝකෙම ප්‍රථම වතාවට YouTube එකෙන් මේ විදිහට තැටියක් උඩ පෑන් එක තියලා ඒකේ උඩ රැක් එක තියලා කේක් බේක් කරන හැටි 2016 දෙසැම්බර් මාසේ
අත්තල් කේක් එකක් වෙඩින් කේක් එකක් හදන ඇටි මම ලෝකෙටම කියලා දුන්නා. ඒ වීඩියෝ ටික බලන්න මේ ඉතලේ කෙළවර ක්ලික් කරන්නකෝ. ඔයාට නෝවන් බේකින් ඇඩ ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. මේ බලන්න ඇතුලේ හොඳ ලස්සනට බේක් වෙලා තියෙන කඩෙන් ගෙනාපු බනිස් එකක් වගේ. මේ බලන්න ලස්සනට බේක් වෙලා. මේ බලන්න ස්පොන්ජ් එකක් වගේ තියෙනවා. කඩලා පෙන්නන්න. මේ බලන්න බනිස් එකක් වගේ. ඔයාටත් පුළුවන් මේ වගේ හදන්න. හැබැයි එක දෙයක්, මේක ලිපේ තිබ්බට පස්සේ කොහේවත් යන්න එපා. විනාඩි 10ම එතන ඉන්න. හිටගෙන ඉන්න බැරි නම් පුටුවක් තියාගෙන හරි ඉඳගෙන ඉන්න. මේක හරිම රසයි. මේ බලන්න මේ සීනි සම්බල් එක හරිම රසයි. අපේ අම්මගේ සීනි සම්බල් එකත් හදාගන්නකෝ. මේක රසවත් සීනි සම්බල් පාන් එකක් වෙයි. ඉස්කෝලේ නිමාඩු කාලේ නිසා ගෙදර ඉන්න දුවල පුතාලා විනෝදටත් එක්ක හදලා බලන්න. ඔයා මේ සීනි සම්බල් පාන් එක හැදුවම අපේ අම්මා Facebook ෆෑන් පේජ් එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. මෙන්න මේ කොටු කරලා පෙන්වන තැන තියෙන අපේ අම්මගේ පින්තූරේ ක්ලික් කරන්න. එතකොට වීඩියෝස් කියලා එකක් එනවා. ඒක ක්ලික් කරාම මුල ඉඳලා දාපු වීඩියෝස් ඔක්කොම බලා ගන්න පුළුවන්. ඒ වගේමයි ප්ලේලිස්ට් කියලා බටන් එකක් එනවා. ඒකේ එකම වර්ගයේ කෑම වර්ග ප්ලේලිස්ට් වල දාලා තියෙනවා. කැමති ප්ලේලිස්ට් එකක් ක්ලික් කරලා ඔයා කැමති කෑම වර්ග බලන්න. මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහොම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න.